දැන් අධිරි හිතාගෙනඉන්නේ ්‍රහන් කියන්නේෙ තමන්ගේ බිළඳ හරිහැ යතුක ඉටු කරන දාන්නේනි නැති නපුරුමනුස්සෙක් කියලා. මොකද රෘක්ෂාණයට කියපු දේවල් වගේම බානු ආන්‍යයටට කියපු දේනිසා තමයි අධිකාරි රෙහාන් ගැන මේ විදියට හිතාගිෙන ඉන්නේ. නමුත් කතාවබලෙන අපි නන් දන්නවා ප්‍රෙහන් සරණිට මොන තරන්නම් ආදරය කරනවාද කියලා. ඒ වගේම සරනිත්‍රහන්ට පුදුමාකාර විදියට ආදරේ කරනවා. ඒ නිසානයා ගමේ කෙල්ලෙක් නෙමයි කියලා ඇත්ත කතාවරෙහන්ට කියන නැත්තේ. ඒම කිවොත් එයායට රයාහාන්වන්න ඇතිවෙයි කියල බයයි දැන් වෙඩින්නකටත් එන්න එන්නම දින කිට්ටු වෙලා තියෙන්නේ ඒ නිසා රුවිණී එයාගේ අම්මයි දෙන්න වෙඩින්න එක දවසට අඳන්න ඇඳුන්ගන්න යන්න කතාාවුණ ඔයාට මතකඇති ඉති මේ දෙන්න ශොපින් කරන්න යන දවසට අපි දර්ශානිිලෑ ෙදරටත් ගීන් එමුද කියලා රුවිනි කියන්න ඉඩ තියෙනවා ඉතින් බැරි වෙලාවත් මේ අය එන්න වෙලාවට සරනි බණ්ඩලව මුණගහෙනගින් එනවර ඊටන්ටි දැක්කොත් එයායට දර්ශානිව එපාවෙන්න පුළුව මකද බ්ඩල මොනගේම ගැහුවත් සරණයා අඳින විදිිය වෙනස් කරන්න කැමතිනෑනේ. රුවිණට මේ විදියට ඇඳු ඇந்தගෙනදල මාட்டுண වෙලාවෙ பொොර කියලා බේருணත් ரීට ஆන්ටිටலாம்ම් பொොු කිය බේරණක ලේසිවෙනිනෑ. අපි බලමු කතාව ඉදිරියට මොනවගේ දෙයක් සිද්ධ වෙද කියලා දිගට මරැදිිලා ඉන්න චන්ந்தීත් එක්kkaම